හැමදාම රැට නිදා ගන්න කලින් ශීතකල තක්කාලි කැටයක් මුහුණේ අතුල්ලන්න. සිදුවන දේ ඔබට හිතා ගන්නවත් බැරි වේවි. තක්කාලි හොඳ කෑමට විතරක් නෙවෙයි. තක්කාලි මුහුණටත් ඉතාමත් හොඳ මිතුරෙක්. ඔයාගේ සම සොසෙමුදු කරන්න තක්කාලි වලට පුළුවන්. ඒ විතරක් නෙවෙයි සම ගැඹුරින් පිරිසිදු කරන්න හිරු රශ්මිය නිසා ඇතිවන ලපකැලල් මකා දමන්නත් තක්කාලි වලට පුළුවන්. මේ ප්‍රයෝජන වලට අමතරව වයස්ගත වීම පාලනය කිරීමට උදව් වන විටමින් C තක්කාලි වල බහුලව අඩංගු වෙනවා. තක්කාලි වලින් කරගන්න පුළුවන් හොඳම රූපලාවන්‍ය සත්කාරයක් ගැන දැන් අපි ඔබට කියනවා. රැට නිදා ගන්න කලින් තක්කාලි වලින් සාදන ලද අයිස් කැටයක් මෙන්න මේ විදිහට මුහුණේ ආලේප කරන්න විතරයි ඔබට තියෙන්නේ. මෙහෙම කරාම සම පැහැපත් වෙනවා. ලපකැලල් සහ කුරුලෑ ඉවත් වෙනවා. ඒ වගේම සම පිරිසුදු වෙනවා. සමේ රැලි ඉවත් වෙනවා වගේම වයසට යාමත් පරක්කු කරනවා. එතකොට සමේ සුදුමෙලිවීම් අඳුරු ගති එහෙම තියෙනවා නම් ඒවත් නැති වෙලා යනවා. මුහුණට රුධිර සංසරණය වැඩි වෙලා සම ශක්තිමත් වෙලා සිදුරු සහිත ස්වභාවය අඩු වෙනවා. ඉවත දමන කෙසෙල්ලෙලි වලිනුත් මුහුණේ තිබෙන සිදුරු වසා ගන්න පුළුවන්. ඒ සඳහා කරන්න තියෙන්නේ කෙසෙල්ලෙල්ලක් අරගෙන ඇතුල් පැත්ත මුහුණේ අතුල්ලා ගැනීම පමණයි. සාමාන්‍යයෙන් මුහුණේ රෝම ඉවත් කිරීම හරිම කරදරකාරී දෙයක්. හැබැයි තක්කාලි වලට පුළුවන් ඔයාට ඒ වැඩේ පහසුවෙන්ම කරලා දෙන්න. ඉතින් ට්වීසරයක් භාවිතයෙන් රෝම ගලව ගලව ඉන්නේ නැතිව අපි දැන් කියලා දෙන මිශ්‍රණය ඒ සඳහා භාවිත කරන්න. මේ සඳහා පොඩි කරන ලද තක්කාලි මේසැහැඳි දෙකක්, හාල්පිටි මේසැහැඳි දෙකක් සහ මීපැණි මේසැහැඳක් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය මුහුණේ රෝම ඉවත් කරගන්න අවශ්‍ය ප්‍රදේශ මත තවරා ගන්න. විනාඩි 20ක් මුහුණ මත වියලෙන්නට හැරලා පසුව සෝදා හරින්න. මේ වැඩේ කරාම අනවශ්‍ය රෝම ටික ඉවත් වෙනවා වගේම සම පැහැපත් වීමත් සිදු වෙනවා. ඔයාගේ සම අවුවට කළු වෙලා නම් දැන් අපි කියන්න යන සත්කාරයට හොඳින් සවන් දෙන්න. මේ සඳහා තක්කාලි යුෂ සහ මීපැණි සමේ පිලිස්සුණු ස්ථානයේ තවරලා මිනිත්තු 15ත් 20ත් අතර තියෙන්න හරින්න ඕනේ. ඉන් පසුව සෝදා හරින්න. තක්කාලි වල සහ මීපැණි වල ප්‍රතිඔක්සීකාරක ගුණ වගේම බැක්ටීරියා නැසීමේ හැකියාවකුත් පවතිනවා. ඒ නිසා හානියට පත් වූ සම ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න මේවට පුළුවන්. තොල් පිරිසුදු කර ගැනීම සඳහා භාවිත කරන රූපලාවන්‍ය නිෂ්පාදන ඉතාමත් මිල අධිකයි. ඒ වගේම ඒවා ඉතාමත් සුළු ප්‍රමාණවලින් තමයි තිබෙන්නේ. ඉතින් දැන් අපි කියලා දෙන්න යන්නේ ස්වභාවික විදිහට තොල් පිරිසුදු කර ගැනීම සඳහා මිශ්‍රණයක් සාදා ගන්න ආකාරය. මේ සඳහා කුඩු කරගත් සීනි මේසැහැඳි එකක්, ලෙමන් මේසැහැඳි භාගයක් සහ මීපැණි මේසැහැඳි භාගයක් පිරිසියට දාලා හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ. ඉන් පසුව මෙය තොල් මත ආලේප කර ගන්න. තොල් ආලේපන භාවිතයට පෙර මෙම මිශ්‍රණය භාවිතයෙන් දැකුම් කළු තොල් සංගලක් හිමි කර ගන්න ඔයාටත් පුළුවන්. ඔයා මීපැණි වලට ආසාත්මිකතාවයක් දක්වන කෙනෙක් නම් ඔලිව් තෙල් මේ සඳහා භාවිත කරන්න. ඒ වගේම මේ මිශ්‍රණයට දුඹුරු සීනි සහ ඕට්ස් කුඩු කර මිශ්‍ර කිරීමෙන් ඔයාට ඉතාම සිනිඳු තොල් සංගලක් ලැබේවි. ප්‍රතිඔක්සීකාරක ගුණයෙන් ඉහළ ලැවෙන්ඩර් තෙල් බිඳු කිහිපයක් හරි ආමන්ඩ් තෙල් බිඳු කිහිපයක් හරි යොදා ගැනීමෙන් මේ මිශ්‍රණය තවත් වැඩි දියුණු කර ගන්න පුළුවන්. ඒ වගේම වියලන් ලද බීට්‍රූට් පිටි ස්වල්පයක් එකතු කර භාවිත කිරීමෙන් දුටුවන් ආකර්ෂණීය වන රෝස පැහැති තොල් සංගලක් හිමි කර ගන්නත් ඔබට පුළුවන්. කවදාහරි අහලා තියෙනවද ලැවෙන්ඩර් තෙල් ගැන? ලැවෙන්ඩර් තෙල් අපේ කොණ්ඩෙට හරිම ගුණදායකයි. ඔයාගේ හිසකෙස් කැඩෙන සුළුයි නම් ලැවෙන්ඩර් තෙල් වලට පුළුවන් හිසකෙස් කැඩියාම වළක්වන්න. ඒ සඳහා කරන්න තියෙන්නේ ඔයා භාවිත කරන ෂැම්පු වර්ගයට හරි කන්ඩිෂනර් වර්ගයට හරි ලැවෙන්ඩර් තෙල් බිඳු කිහිපයක් එකතු කරන එක විතරයි. හැබැයි ලැවෙන්ඩර් තෙල් එකතු කරද්දී ඒවා කෙලින්ම ෂැම්පු හෝ කන්ඩිෂනර් බෝතලයට දැමීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. කරන්න තියෙන්නේ ඔයා නාන වෙලාවට ෂැම්පු හරි කන්ඩිෂනර් හරි අතලට අරගෙන ඊට ලැවෙන්ඩර් තෙල් බිඳු කිහිපයක් එකතු කරගෙන මිශ්‍ර කිරීමෙන් පසුව හිසකෙස් මත ගැල්වීමයි. ටී ට්‍රී ඔයිල් තෙල් බිඳු කිහිපයක් මේ ආකාරයෙන්ම භාවිත කළොත් ඉස්සොරි වලින් මිදෙන්නත් ඔබට පුළුවන්. කොමාරිකා යුෂ සහ විටමින් ඊ හිසකෙස් වලට ඉතාමත් හිතකරයි. මේවා ආලේප කරද්දී ෂැම්පු හෝ කන්ඩිෂනර් වල මිශ්‍ර කිරීමකින් තොරව කෙලින්ම ආලේප කරන්න පුළුවන්. මේ මිශ්‍රණය ආලේප කිරීමෙන් පසුව පැයක් පමණ හිසකෙස් මත තිබෙන්නට හැරලා ඉන් පසුව සෝදා හැරීමෙන් හිසකෙස් වල තුනී බව අඩු වෙලා ශක්තිමත් වෙනවා. කහකුඩු භාවිත කරලා gedara දීම හොඳ ෆේස් මාස්ක් එකක් හදා ගන්න ක්‍රමය දැන් අපි බලමු. මේක හදන්න හරිම ලේසි. මේ සඳහා කරන්න තියෙන්නේ කහකුඩු ස්වල්පයකට කිරි හෝ යෝගට් එකතු කිරීම පමණයි. කහ ඉතාමත් හොඳ ඖෂධයක් නිසා මූණේ අඳුරු පැල්ලම් ඉවත් කර ගැනීම සඳහා මේ හොඳ ප්‍රතිකාරයක්. හැබැයි මේ දවස්වල වෙළඳ පොලේ තියෙන කහ ගැන විශ්වාසයක් තියන්න බැරි නිසා මේ සත්කාරය දැන්ම කරන්න යන්න එපා. ඔයාලා හුඟ දිනෙක මින් සහ ලෙමන් යුෂ පානය කරලා තියෙනව නේද? රසට හදලා බොනවා වගේම මූණේ තිබෙන සිදුරු වැසීම සඳහාත් මේවා භාවිත කරන්න පුළුවන්.
මේ සඳහා කරන්න තියෙන්නේ මින් කුඩු ස්වල්පයකට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කරලා විනාඩි 20ක් මුහුණේ ආලේප කර තිබීම පමණයි. යටිපතුල් පැලීම කියන්නේ ගොඩක් වෙලාවට කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඔබ දන්නවද මේ ප්‍රශ්නේ තාම සරල දෙයකින් සනීප කරගන්න පුළුවන් කියලා. පොඩි කරගන්නාලද කෙසෙල් ගෙඩි වලට පුළුවන් පැලුණු යටිපතුල් වල පැලීම් නැති කරන්න. මේ සඳහා කරන්න තියෙන්නේ පොඩි කරගන්නාලද කෙසෙල් ගෙඩියක් යටිපතුල් වල තවරලා විනාඩි 10ක් තිබීම පමණයි. යටිපතුල් සඳහා තවත් හොඳ ප්‍රතිකාරයක් තමයි මවුත් වොෂ්. වතුර බේසම්කට මවුත් වොෂ් එකක් දාලා ඒකට කකුල් දෙක දාගෙන මිනිත්තු 45ක් පමණ කාලයක් ඉන්න. ඊට පස්සේ උණුසුම් වතුරෙන් කකුල් සෝදා හරින්න. මේ ආකාරයට සිදු කිරීමෙන් දුර්ගන්ධයෙන් තොර සිනිඳු දෙපාසඟලක් හිමි කරගන්න පුළුවන්. ඇස්සට කළු වීමට ප්‍රධානම හේතු තමයි විටමින් C උණතාවය වැඩි වේලාවක් හිරුට නිරාවරණය වීම, සමේ වියලි බව හා නිින්ද අඩුකම. හුඟක් අය මේකප් භාවිත කරලා ඇස්සට කළු පැහැ ගතිය සංගවා ගන්නවා. හැබැයි මේ සඳහා ස්වභාවික ස්ථිර විසඳුමක් අපි ලබා දෙන්නම්. ග්ලිසරින් මේසෙහඳි දෙකකට රෝස වතුර හා ලෙමන් යුෂ මේසෙහඳ බැගින් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන් පසුව කොටන් පෑඩ් එකකින් මේ මිශ්‍රණය ඇස්සට ප්‍රදේශයේ ආලේප කරගන්න. විනාඩි කිහිපයක් මේ ප්‍රදේශයේ සම්භාහණයට ලක් කරලා රයක් පුරාවට තිබෙන්න ඉඩ හරින්න. උදේ නැගිටලා මුහුණ සෝදා හරින්න. හිසකෙස් ගොඩක් කාල වර්ණයෙන් තියෙනවා නම් මුහුණට ලස්සන පෙනුමක් එනවා. ඔයාට වඩාත් කළු පැහැති කෙස් කලඹක් ලබා ගන්න ඕන නම් කෝපි කෝප්පයක් මෙවෙන්නට හැරලා කෙස් මත ආලේප කරගන්න. එහෙම නැත්නම් කන්ඩිෂනර් වලට මිශ්‍ර කරලා හිසකෙස් මත ආලේප කරගන්නත් පුළුවන්. කොකෝව වලටත් පුළුවන් හිසකෙස් වඩාත් කළු පැහැ තත්වයට ගේන්න. මේ සඳහා කරන්න තියෙන්නේ ඔයාගේ ෂැම්පු බෝතලේ භාගයක් ඉවර වුණාම ඊට කොකෝව කුඩු එකතු කිරීම පමණයි. හිසකෙස් කළු පැහැ කිරීම වගේම හිසකෙස් සුවඳවත් වීමත් මෙමගින් සිදු වෙනවා. මීට අමතරව හොඳ පෝෂණයකුත් කොකෝව මගින් හිසකෙස් වලට ලැබෙනවා. හිසකෙස් වල වර්ධනය වේගවත් කිරීම සඳහා මෙය ඉතාමත් හොඳයි. අර්ථාපල් භාවිත කරලා කුරුලෑ නිසා මුහුණේ ඇති වී තිබෙන අඳුරු ලපකැලල් වලින් මිදෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? ඔව් ඒක ඇත්ත. මෙන්න ක්‍රමය. මුලින්ම අර්ථාපල් ගෙඩියක් සුද්ධ කරලා ග්‍රයින්ඩ් කරගන්න. ඊට පස්සේ අර්ථාපල් යුෂ මිරිකලා වෙන් කරගන්න. දැන් කොටන් බඩ් එකක ආධාරයෙන් ලපකැලල් ඇති ස්ථානවල ආලේප කරන්න. විනාඩි 15ත් 20ත් අතර කාලයක් මේ විදිහට තිබ්බට පස්සේ සීතල වතුරෙන් මුහුණ සෝදා හරින්න. සතියකට දින දෙකක් පමණ මේ විදිහට කරන්න. ඉතාමත් කෙටි කාලයකින් ලපකැලල් මුහුණෙන් මැකී යනවා. ඔයාටම බලා ගන්න පුළුවන්. අපි ඊළඟට හඳුන්වා දෙන බටානා කෑමට විතරක් නෙවෙයි රූපලාවන්‍ය සඳහාත් භාවිත කරන්න පුළුවන්. මේ සඳහා බටානා ගෙඩියේ පොත්ත ඉවත් කරලා කුඩා කැබලි වලට ග්‍රේඩ් කරගන්න. ඉන් පසුව ඒ කැබලි මිරිකලා යුෂ ටික භාජනයකට ගන්න. දැන් මේකට රෝස වතුර ස්වල්පයක් එකතු කරගන්න. ඉන් පසුව අයිස් ට්‍රේ එකකට දාලා ශීතකරණයේ තියලා අයිස් කැට හදා ගන්න ඕනේ. දැන් කරන්න තියෙන්නේ මූණ පිරිසුදු කිරීමට අවශ්‍ය වෙලාවට මේ බටානා අයිස් කැටයක් පාවිච්චි කරලා ඒ වැඩේ කරගන්න එක විතරයි. බටානවල සිංක් අඩංගු නිසා මූණේ කුරුල ඇතිවීම වළක්වනවා. ඒ වගේම මේවායි තිබෙන විටමින් C සහ ප්‍රතිඔක්සීකාරක වලින් සම රැලිවැටීම වළක්වනවා. ඒ කියන්නේ ගොඩක් කල් යනකම් තරුණ පෙනුමකින් ඉන්න පුළුවන් කියන එක. සැලොන් එකකට ගිහින් වැක්ස් කිරීම තරමක් මිල අධිකයි. දැන් අපි කියන්න යන්නේ නිවසේදීම සීනි භාවිත කරලා අඩුවියදම් වැක්ස් එකක් හදාගන්න ක්‍රමයක් ගැන. මේ සඳහා සීනි කෝප්පයක්, වතුර කෝප්ප භාගයක් සහ ලෙමන් යුෂ මේසෙහඳි තුනක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම මිශ්‍ර කරලා විනාඩි 10ක් පමණ ලිපේ තියලා රත් කරගන්න. මිශ්‍රණය දුඹුරු පාට වේගන එද්දී ඊට ග්ලිසරින් මේසෙහඳක් එකතු කරන්න. දැන් මේ මිශ්‍රණය පැණිවලට වඩා මදක් උකු ගතියක් එද්දී ලිපෙන් ඉවත් කරලා සිසිල් වෙන්න ඉඩ හරින්න. ඊට පස්සේ වැක්ස් භාවිත කරන ආකාරයෙන්ම මේක භාවිත කරන්න පුළුවන්. මිශ්‍රණය භාවිත කරන්න කලින් අතේ යටපැත්තේ ටිකක් තවරලා ආසාත්මිකතාවයක් දක්වනවද කියලා පරීක්ෂා කරලම මේක භාවිත කරන්න මතක තියාගන්න. මීළඟට මුහුණේ තිබෙන white heads පහසුවෙන්ම ඉවත් කරන ක්‍රමයක් ගැන අපි කියන්නම්. මේ සඳහා tea tree තෙල් බින්දු කිහිපයක් වතුර කෝප්ප කාලකට දමන්න. ඊට පස්සේ cotton bud එකකින් මේ ද්‍රාවණය white heads මත ගල්වලා පැය කාලක් පමණ තියෙන්න හරින්න. අන්තිමට මුහුණ සෝදා හැරීමෙන් ඉතාමත් පහසුවෙන් white heads වලින් මිදෙන්න පුළුවන්. කුරුලෑවලටත් මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. කිහිලි ප්‍රදේශවල අවපැහැය නැති කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අපි දැන් කියලා දෙන්නේ. මේ සඳහා නාන්න කලින් පොල් තෙල් ස්වල්පයක් අරගෙන කිහිලි ප්‍රදේශයේ තවරා ගන්න. ඉන්පසුව දුඹුරු සීනි ස්වල්පයක් අරගෙන එම ස්ථානයේ සම්භාහණය කරන්න. ටික වේලාවකට පසු ස්නානය කරන්න. දින කිහිපයකට පසු අවපැහැ බව හුඟක් අඩු වෙලා යාවි. අවපැහැ බව ඉවත් වීමට අමතරව ගැඹුරු පිරිසිදු කිරීමක්ද මෙමගින් සිදුවනවා. රූපලාවන්‍ය සඳහා නිවසේදීම පහසුවෙන් භාවිත කරන්න පුළුවන් දේවල් ගැන තමයි අද අපි කතා කරේ. ඉතින් මේ ක්‍රම පිළිබඳව ඔයාලා මොකද හිතන්නේ? තවත් මෙවැනි ක්‍රම පිළිබඳව ඔයාලා දන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපි ආයේ දවසක මේ වගේ වටිනා වීඩියෝවකින් හමු වෙමු. සුබ දවසක්.
තාමත් ඔබ subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක් කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.